අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගුණාටන් දන්න බැරි සුහුරු පුද්ගලයන් නිර්මාණය කළ යුතුයි සජිත් කියයි ශක්තිමත් සුහුරු පුරවැසියන් බවට පත් වෙන්නට අනුර මුහුදට විසි කරන්න හදන්නේ කාවද සමාජයේ පැතිරී තිබෙන ජාතිවාදී කියන භූතය බෝතලයකට දාලා මුහුදට විසිකල යුතුයි දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 533 වෙනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ මහා බ්‍රිතාන්‍යයෙන්. මහා බ්‍රිතාන්‍යයේ ඍෂි සුනක් කියන මහත්මයාගෙන්. හොඳේ මේ ටෙලිවැකිය ලියන්න ආරම්භ කළේ උදෑසන 11ට විතර. ඒ වෙනකොට ඔය මහා බ්‍රිතාන්‍යයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයේම නිකුත් වෙලා තිබුණේ නැහැ. හොඳේ ආසන 650ක් සඳහායි ඡන්දේ පැවැත්ුනේ. දහවල් 11 වෙනකොට ආසන 390ක් දිනා ගැනීමට කම්කරු පක්ෂයේ සමත් වුණා. කම්කරු පක්ෂයේ මේ දිනන්නේ අවුරුදු 14කට විතර පසුව. හරිය. සාමාන්‍යයෙන් ආසන 650න් 326ක් දිනාගත යුතුයි ජයග්‍රහණය සඳහා බලය ලබා ගැනීම සඳහා නේද? කම්කරු පක්ෂයේ ආසන 326ක් දිනා ගන්නකොටම වත්මන් අගමැති ඍෂි සුනක් ඩවුනින් වීදියේ අගමැති නිල නිවසින් සිය පෞද්ගලික බඩමුට්ටුත් අරගෙන ඉවත් වුණා. හොඳේ ඒකේ තියෙන පර්ණ චිත්‍ර අරමේවා ඒවා එහෙම අරගෙන ගියේ නෑ ওই මිනිස්සයා. හරිය. ඉතා සාමකාමීව බලහුවමාරුවක් සඳහා ආසන 326 ලැබුණ සැනින් ඍෂි සුනක් සිය පක්ෂයේ ඒ කියන්නේ කන්සර්වටිව් පක්ෂයේ පරාජය පිළිගත්තා. හරිද? මේ අයට තමයි මහත්වරුන් කියන්නේ. මහත්වරුන්. හරිය. නම්බුකාර දේශපාලනඥයින් කියන්නේ මේ වගේ අයට. ඒකට මෙහි නේද මොනතරම් මහත් හොරුද ඉන්නේ ඈ? බ්‍රිතාන්‍යයට වසර 133ක් යටත් වෙලා හිටියා. අපට සමහර හොඳ දේවල් ඒත් අරගන්ට බැරුව ගියා. ඒකට හොඳම උදාහරණය ඔය මේ දිනවල ජනාධිපතිවරණයේ ගැන ඇහෙන කතාව. හරිය. සුදු ජාතිකයින් නම් වැඩි පිරිසක් දෙවියන්ව විශ්වාස කරන්නේ. අපි නම් වැඩි හරියක් විශ්වාස කරන්නේ නිවන නේද? නිවන සඳහා නම් අත හරින්නටම ඕනේනේ ඈ. ඒකට මේ රටේ සෙට් එක ඈ පැරදිලා, හොඳටමත් පැරදිලා ඒත් යන්නේ නැතුව ඉන්න ක්‍රම හොයනවා. හරිය. විශේෂයෙන් මේ ව්‍යවස්ථාවේ හිල් ගොඩයි. හරිද? ව්‍යවස්ථාව පුරා චූටි චූටි හිල් නෙමේ, හෙන ලොකු ලොකු හිල්. හරිය. JR ගේ 1978 මේ ව්‍යවස්ථාව පුරාම හිල්. ඒ හිල් වහනවා වෙනුවට තව තව මහ සිදුරු විදිමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 21කට වැඩියෙන් අද වෙනකොට ගෙනත් තියෙනවා. තාම හිල්. හරිද? ඇත්තටම මේ සිදුරු අත්වැරදීම් නෙවෙයි. හොඳේ උවමනාවෙන්ම හදපුවා. ඒ ඡන්දයකින් පැරදුනොත් දවසක් හරි ගෙදර යන්නේ නැතුව ඉන්න ක්‍රම තමයි මේ හොයලා තියෙන්නේ අද හොයන්නේත්. හරිය. ශිෂ්ට සම්පන්න සීලාචාර මිනිස්සු ඉන්න රටක ප්‍රධානම කාරණේ තමයි සර්වජන ඡන්ද බලය. ඒ කියන්නේ මැතිවරණ. අපේ රටේ ඉතිහාසයේ පුරාම හිටපු දේශපාලනඥින්ගෙන් 99%ක්ම මැතිවරණ කල් දාන්න තම නිලකාලයේ දික් කරගන්න ක්‍රියා කළ පහත් දේශපාලනඥයින් බව කිව යුතුමයි. හොඳේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ මැතිවරණ වැළලීමට ක්‍රියා කළ අය අතර සිරිමාවෝ සේම චන්ද්‍රිකාත් JR ජයවර්ධනත් ප්‍රමුඛ චරිත. හොඳේ හැබැයි එකක් මතක තියාගන්න අද වෙනකොට මේ සියලු චරිත දේශපාලන කුණු කූඩයට වැටිලා අවසන්. හරිය. ඒ වගේමයි මෛත්‍රීපාල සිරිසේන. ඔහු විධායකයේ අහෝසි කරන පොරොන්දුව දීලා ඇවිල්ලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ කඩලා මහින්දව දින 51කට නේද අර අගමැති හිම කරලා ඒ විතරක් නෙමෙයි මගේ දුර කාලයේ අවුරුදු 5ක්ද 6ක්ද කියලා අහලා අද වෙනකොට දේශපාලන වශයෙන් එක්තරා විදිහකට කුජීත වෙලානේ ඉන්නේ නේද? දැන් රනිල් වික්‍රමසිංහ ඔහු මොනතරම් කතා කිව්වත් මට තියෙන අවුරුදු 5යි කියලා අද ඔහුම කියනවා. අද ඔහුට 5ද 6ද කියලා අහන්න අධිකරණයට ගිහින් ඉන්න ලෙනව අඩුම ගානේ මගෙන් හෝ මගේ නීතිඥයන්ගේවත් ඇහුවේ නෑ කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා. නමුත් ජනාධිපති රනිල්ගේ දකුණු අත් වගේ ඉන්න ඈ වමතයි දකුණයි වගේ ඉන්න රංගේ බණ්ඩාර වජිරාබේවර්ධන පහුගිය දවස්වල මොනවද කිව්වේ?
මොනවද කිව්වේ? තව අවුරුදු දෙකක් මේ ජනපතිට මේ විදිහටම ඉන්න දෙන්න ඕනේ කිව්වා මැතිවරණ නැතුව නේද? රංග බණ්ඩාර කිව්වනේ මතකද? තව අවුරුදු 12ක් පොඩි කාලයක් නෙමෙයි හොඳේ. තව අවුරුදු 12ක් ජනපති රනිල්ටම දෙන්න ඕනේ කියලා මතකද වජිරාභිවර්ධන කිව්වා නේද? දැන් ලෙනව ලෙනෙන් එලියට ඇවිත් විමසනවා මේ වත්මන් ජනපතිට පහක් නෙමෙයි හයක්ද තියෙන්නේ කියලා කියන්ට කියලා. හොඳේ ඔබට මතකද මීට පෙර ටෙලිවැකි හතරකින්ම අපි පෙන්ව දුන්නා මේ ව්‍යවස්ථාව හිල් කූඩයක් කියලා නේද? මේ විධායක ජනාධිපති ක්‍රමයේ සාපයක් කියලා. ඔව් ඇත්තටම දැන්වත් හරි හමන් ව්‍යවස්ථාවක් හදාගන්න ඕනේ. හොඳේ ඒ ව්‍යවස්ථාව හදන ගමන් මේ විධායක සාපේන් රට මුදාගත යුතුයි. විධායක සාපේන් රට මුදාගත යුතුයි. ඒ වගේමයි ඒ ව්‍යවස්ථාවට අනිවාර්යයෙන්ම අපි දුන්න බලය නැවත කැඳවීමේ අයිතියත් හදාගන්නම ඕනේ. හොඳේ ඊළඟට බලන්න රිෂි සුනක්ලා විතරක් නෙමෙයි නීතියට ජෝ බයිඩන්ලත් යටත්. හරිද? හරිද? කවදා හෝ දවසක මේ රටට රිෂි සුනක්ලා ජෝ බයිඩන්ලා වගේ නීතිය පිළිගන්න නීතියට යටත් මිනිස්සු යටත් පාලකයින් ඕන වෙනවා. හොඳේ කොහොමද අපේ මේ ලෝකල් බයිඩන් කෙනෙකුට එහෙම හරිද අර වගේ එයාගේ පුතාට කුඩු චෝදනාවක් එහෙම දාලා හිරේට දාන්න සෙට් වුණොත් එහෙම ඈ. එහෙනම් ඉතින් ජේ.ආර්. ජයවර්ධන අර ගරු අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් වලට වහලට ගල් ගැහුවා වගේ ඈ මේ දැන් ඉන්න සෙට් එක මේ උළු පිටින්ම ගල් පිටින්ම ගලෝගෙන ආවි ෂුවරකට. හරිය ප්‍රජාතන්ත්‍රවාදයේ මුරබල්ලන් විය යුත්තේ අපි. ඔව් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරබල්ලන් විය යුත්තේ අපි. මේ නින්දිත දේශපාලනඥයින්ට එරෙහිව මේ රට බේරා ගැනීමේ සටන හෙට උදා කරගත යුතු බව අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා. මැතිවරණය නියමිත දිනට පැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයාට තමා දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමින් වහන්සේ වැඩ සිටින නරහින්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඝ මූලස්ථානයේ වෙත අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණියා. එහිදී මහානායක හිමිපාණන් වහන්සේ බැහැදක සුවතුක් විමසා කෙටි පිළිසඳරකද නිරත වුණා. මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළ මහානායක හිමිපාණන් වහන්සේ සමරු තිළිණයක් ද පිළිකන් වඩු ලැබුවා. තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව තීරණ ගන්න යුගය අවසන් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. දැනුවත් බවින් පිරි ජන සමාජයක් බිහි කිරීම තම අරමුණ බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ අවිස්සාවේල්ලේ පැවති වැඩසටහනකට එක් වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 289 වන අදියර කොළඹ අවිස්සාවේල්ල ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එම පාසලට රුපියල් 11,77,000 වටිනා සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රසක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් 100,000 මුදලක් ද පරිත්‍යාග කරනු ලැබුවා. මේ පුරවැසියන් සියලුම දෙනා දුවා දරුවෝ පවා හැම දෙනා රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන හොඳ අවබෝධයක් තියෙන්නට. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිගේ බලය මොකද්ද? ව්‍යවස්ථාදායකයේ බලය මොකද්ද? අධිකරණයේ බලය මොකද්ද? පුරවැසියාගේ බලය මොකද්ද? කරන්න පුළුවන් දේ මොකද්ද? දැනුවත් උනේ නැත්නම් මොකද වෙන්නේ? බලවතුන් ප්‍රබලයි රටේ ප්‍රජාව මොනවත් නොදන්නා කොට්ටාසය හැටියට හඳුන්වලා තම තමන්ට රිසි දේ කරනවා. කිසිම කෙනෙකුට උනාට අන්දන්න බැරි, රවට්ටන්න බැරි ශක්තිමත් සුහුරු පුරවැසියන් බවට පත් වෙන්නට ඕන. ප්‍රධානතම මාතෘකාවක් වෙලා තිබෙනවා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ඉතින් ලොකු බරබර වචන දාගෙන ඒව විග්‍රහ කරනවා. දැනුම කේන්ද්‍රීය ආර්ථිකයට ඉස්සෙල්ලා දැනුම කේන්ද්‍රීය සමාජයක් ගොඩනගන්න. අපේ රටේ ජන සමාජය දැනුවත් ජන සමාජයක් බවට පත් කරන්නට, සුහුරු ජන සමාජයක් බවට පත් කරන්නට නිරන්තරයෙන්ම ඔබව ගොනාට අන්දලා ප්‍රතිපත්ති සම්පාදකින් තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර මත තීන්දු තීරණ ගන්න යුගය අවසන් කරලා පොදුවේ ජන සමාජයට ප්‍රජා සහභාගී, ප්‍රජා කේන්ද්‍රීය, ප්‍රජා නායක තීන්දු තීරණ ගැනීමේ වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වෙමු.
පුරවැසි ක්‍රියාකාරීත්වයේ නව පුනරුදයක් නිර්මාණය කළ යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ජාතිවාදය සම්පූර්ණයෙන්ම නැති කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් 20 වන සිය වස ඉතිහාසයේ මගහැරුණු මොහොත සහ ජාතික පුනරුදය පොත එළිදැක්වීම ඊ පදනම් ආයතනයේදී සිදු කෙරුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්යි. පුරවැසියා ක්‍රියාකාරීත්වයට පත් වෙන්නේ මැතිවරණ වේලාවෙදී. ඡන්ද දීලා ඒගොල්ලෝ පැත්තකට වෙනවා. ඊට පස්සේ අවුරුදු පහ මොකද කරන්නේ? මුළුමනින්ම ක්‍රියාත්මක වෙනවා දේශපාලකයා. ආයි ඡන්ද මාස දෙකේ ක්‍රියාත්මක වෙනවා පුරවැසියා. කුරුණෑගල පත්තේ දේශපාලකයෙක් කිව්වා කියලා යාගේ ගෝලියෙක් මට කිව්වා. අනේ සේනාධීරෝක ගණන් ගන්න එපා. සේනාධීර හරිය. ඡන්ද මාස දෙකේ මම ඒගොල්ලන්ට වඳිනවා. ඉතිරි අවුරුදු පහේ ඒගොල්ලෝ මට වඳිනවා. ඒක තමයි ඒගොල්ලෝ අතර ස්ථාපිත අදහස මතක තබාගන්න. ඒ කියන්නේ මොකද්ද? යටත්තුණු, නියඬවුණු, මේ ක්‍රියාකාරීත්වයක සම්බන්ධ නොවුණු, හුදකලා වුණු පුරවැසියෙක් ඒගොල්ලෝ අපේක්ෂා කරනවා. හැබැයි අපිට නව පරිවර්තනයක් අත්පත් කරගන්න අපේ අපේක්ෂාව තමයි පුරවැසි ක්‍රියාකාරීත්වයේ නව පුනරුදය සහිත යුගයක් අපි නිර්මාණය කර යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපේ මුළු දේශපාලනයම පත් වී තිබෙන්නේ අනේකාට එරෙහිව. දැන් අනේකාට එරෙහිව බලය අරගෙන ජාතික සමගි නිර්මාණය කරන්න පුළුවන්ද? අනේකාට එරෙහිව බලය ගනු කියන්නේ කුමක්ද? අර බෝතලේ මුඩි ඇරලා ජාතිවාදී කියන භූතයා සමාජයට දානවා. සමාජයට දානවා. ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කරන ආයෙ ගොතලා බෝතලේට දාන්න හම්බ වෙයි. එයි. තමන් බලය උත්පාදනය කරගන්නේ අනේකාට එරෙහිව. ඒ නිසා මේ සමාජයේ පැතිරී තිබෙන ජාතිවාදී කියන භූතයා බෝතලයකට දාලා මුහුදට විසිකල යුතු යුගයවිලා තියෙනවා. මතක තබාගන්න. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්.